सुंदर वनदान संगोनु यथार्थे हेलकिरी महिला अपनेत यम ऊये श्रीलंकावे पुलतिसे पुरवरिये जैव विविधत्वें अनून मिन्नेरी जातिक वनोद्याने इद्दास नमसी अनु हते दी वनजीवी हा वृक्षलता आरक्षक आज्ञापनते अड़ते अभे भूम्याक बावट पत्केनु में तेद्भीम नंदुकेले विलिमिष सदा हरित තුනබිම් ආදී පරිසර පද්ධති වලින් සමන්විත වේ. මේ අභය භූමිය ලංකාවේ පක්ෂීන් බහුලව වසන ප්‍රදේශ 70න් එකක්සේම විශාල අලියතුන් ගහණයකටද ශ්‍රී ලංකාවට ආවේණික මඳුරන් විශේෂ දෙකකටද වාස භූමි සපයයි. මෙහි ශීරපායේ විශේෂ 24ක්, පක්ෂී විශේෂ 160ක්, උභයජීවී විශේෂ 9ක්, උරග විශේෂ 25ක් मत्स्य विशेष विस्थाया समलनुन विशेष हत्तपाक मेन्म थार्जेन लखो पक्षी विशेष कुलहाक उभयजीवी मेन्म उल्ग विशेष अटकिन समन्वित අවාසනාවකට අපේ අවධානයට යොමු වූ මින්නේරිය ජාතික වනෝද්‍යානය එක් පසකින් සංචාරක ආකර්ෂණේ ලබන විට අනෙක් පසින් කුණු කසල වලින් පිරෙයි සංචාරකීන් මෙන්ම විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාවන්ගෙන් අවිධිමත්ව රැගෙන විද්දමන ගෘහස්ත කාර්මික රසායනික අපද්‍රව්‍ය මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවතරන කැලි කසලද මේ අතර වෙයි මේ ප්‍රදේශය ආශ්‍රිතව මෑතකදී බිම් මට්ටමින් ඇරඹුණු කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයත් සමගම නගර සීමාවලට කැලි කසල වෙන් කර බැහැර කරන බඳුන් පැවතියද ජනතාව ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වයි විශේෂයෙන්ම සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු විය යුතු අලියතුන් මෙන්ම අනිකුත් සිව්පාවුන්ද මේ කැලි කසල ආහාරයටගෙන ජීවිතක්ෂයට පත්වෙයි. වැසි ජලය සමග භූගත ජල මූලාශ්‍රවලටද මින්නේරේ වැවට මෙන්ම ඒ ඔස්සේ කවුඩුළු වැව හා අනිකුත් ජල ප්‍රවාහන පද්ධතීන් වලද එක්වි ප්‍රදේශවාසී ජනයාට සෞඛ්‍යමය තර්ජන ඇති කරයි. කැලිකසල ජෛව හායනෙන් වායුගෝලයට එක්වන හරිතාගාර වායුන් ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කෙරෙහි මෙන්ම වර්ෂා රටාවන් වෙනස් වී වියලි දේශගුණයේ තීව්‍ර වීමටද හේතු වේ. වීගෝවිතන ඇතුළු ජනතාවගේ දෛනික ජීවනෝපාය කෙරෙහිද මෙමගින් ඍජු හා වක්‍ර බලපෑම් ඇති කරයි. මහත් ගැටලු වලට තුඩු දෙන අවිධිමත් කසල කර්මනාකරණය සඳහා ලෝකයේ වෙනත් රටවල් කසල වෙන්කර බෑර කිරීම හරහා ඉවිතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය මගින් නව උපකරණ නිපදවීමත් පරිසරයට අහිතකර වායු නිරාවරණය අවම වූ යන්ත්‍ර මගින් කසල පිරිස්සීමත් එමගින් බලශක්තිය නිෂ්පාදනයත් රටවල් තුළ අනවශ්‍ය දෑ නිෂ්පාදනය තහරම් කිරීමත් ඇතුළු විසඳුම් කෙරෙහි යොමු වී ඇත. ශ්‍රී අතීත ජන ජීවිතය තුළ භාවිත ස්වාභාවික ආහාර ඇසුරුමෙන් උට ප්ලාස්ටික් පොලිතින් වැනි ජෛව හායනයට ලක් නොවන දෑ භාවිතය මෙම ගැටලුව කෙරෙහි හේතු වී ඇත. එසේම නිවෙස්වලින් බැහැරවන අපද්‍රව්‍ය නිසිලෙස වෙන්කර කුණු එකතු කරන ආයතනවලට ලබා දීම ජනතාව මගින් සිදු නොවීමද ඒ සඳහා ප්‍රතිචක්‍රීකරණකම එම ආයතන මගින් හඳුන්වා නොදීමද මෙසේ කුණු ගොඩ ගැසීමට හේතු පාදක වී ඇත. පසුගිය වසර කිහිපයේදී පැනනගුණු ගැටලුව සමගම ජෛව හායනයට ලක්වන පොළොතින් වර්ග හඳුන්වා දීම ආදී විසඳුම් ශ්‍රී ලංකාවේ නමු නිපුණ ශිල්පීන් විසින් හඳුන්වා දුන්නද ඒවට වගේ කිය යුතු ආයතන වල සහය හිමි නොවීම කනගාටුවට කරුණකි. ශ්‍රී ලංකාවේ දැනටත් සුළු පරිමාණයේ භාවිතා වන කොම්පෝස්ට් පොහොර සෑදීම ප්‍රතිචක්‍රීකරණය සනීපාරක්ෂා භූමින් පිරවීම ජීව වායු ලෙස යොදා ගැනීම ආදී විසඳුම් ප්‍රවර්ධනය කෙරෙහි දැන් දැන් අවධානය යොමු විය යුතු ඇත. හුදෙක් පාලකයන්ටම ඇඟිලි දිගු නොකොට මතු පරපුරටත් මෙවැනි වටිනා භූමි ප්‍රදේශ උරුම කර දීමට අප දෛනිකව භාවිතා කරන ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කරමින්ද ඒවා නිසි කළමනාකාරීත්වයෙන් යුතුව බැහැර කරමින්ද අපි අපේ යුතුකම් ඉටු කරමු. I don't know.
ගෙනලා බාලා එනවා තෝර අපි තෝර තෝරි